සමන්තා චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදම් ධම්මසවන කාලු අයන් බදන්තා ධම්මසවන කාලු අයන් බදන්තා ධම්මසවන කාලු අයන් බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි සිදු කරගෙන එන ධර්ම විනිශ්චය ධර්ම සාකච්ඡා මණ්ඩපයේ අද දවසේදීත් පින්බර ධර්මකානා රාශියක් දිගහැර ගන්නට ධර්මානුශාසනාව පවත්වන අවස්ථාව අද දහම් ගැටළු වලට පිළිතුරු දෙන්නේ ධර්මරත්නයේ පිළිබඳව පවතින ගැටළු වලටයි. අද මෙම දේශනාවෙන් පසුව ලබන සතියේ ඉඳලා චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාවන් ඔය ඇත්තන්ට සවන්ේ කරන්නට ලැබෙනවා. පින්වත්නි, ධර්මරත්නයේ පිළිබඳව පවතින ගැටළු පළවෙනි ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ සාමාන්‍ය ජනයාට නොතේරෙන ලෙස ආර්ථය සංගවාද කියලා ඇහුවොත් කිසිසේත්ම නැහැ. බුදුපියාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ සාමාන්‍ය ජනයාට තේරුම් කරවන්න පුළුවන් උපරිම ප්‍රමාණයට ඒ අයට ගැලපෙන විදිහට. ඒ නිසා තමයි අපිට සම්මුති දේශනා හම්බ වෙන්නේ. එහෙම නැත්නම් බුදුපියාණන් වහන්සේ පරමාර්ථ දේශනා අභිධර්ම දේශනාවම කරන්න ඕනනේ. භාග්‍යවතුන් වහන්සේ අභිධර්ම දේශනාවම දේශනා කරන්නේ නැතුව සම්මුති දේශනාවෙන් දේශනා කළේ ඒ පුද්ගලයින්ගේ ඒ ස්වභාවයන් අනුව ගස්කොළ ඇලදොල ඒ වගේම විවිධාකාර නම්ගම් ඒවම පාවිච්චි කරමින් මේ හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය බුදුපියාණන් වහන්සේ සාමාන්‍ය ජනයාට තේරුම් ගන්න පුළුවන් උපරිම විදිහට කරුණු දේශනා කරනකොට විශේෂයෙන්ම බලන දෙයක් තමයි ඒ ඇයට තේරුම් ගන්න පුළුවන් මට්ටමකදී ඉන්නේ බැරි මට්ටමකදී ඉන්නේ කියලා. ඒ කියන්නේ සුදුසු පුද්ගලයාව සුදුසු තත්ත්වයට හරිපත් කරගෙන තමයි ධර්ම අවබෝධය ලබා දෙන්නේ. හැබැයි උපාදාන දැඩි නම් එහෙම වෙනස් කරන්න බෑ. උපාදාන දුර්වල නම් වෙනස් කරන්න පුළුවන්. උපාදාන දැඩි නම් පින්වත්නි එහෙම වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. උපාදාන දුර්වල වෙනකම් බලන් ඉන්න වෙනවා. එහෙම නැත්නම් ඒ සඳහා වෙනත් යම්කිසි උපක්‍රම ක්‍රම භාවිතා කරන්න වෙනවා. බුදුපියාණන් වහන්සේ විසින් දේශනා කරනවා සාමුක්ඛංශික දේශනාව. දාන කතා, සීල කතා ආදී විදිහට මේ අනුපිළිවෙල අනුපුබ්බී දේශනාව සිද්ධ කරලා මුල ඉඳලා ක්‍රමානුකූලව පියවරෙන් පියවර ගැඹුරට අරගෙන චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාව දක්වා අරගෙන එනවා. එතකොට අර කිනා රාගයෙන් අන්ධ වෙලා රාගේ මත් වෙලා නම් හිටියේ නුසුදුසු කෙනා සුදුසු තත්ත්වයටපත් වෙනවා. ඉරිසියා මානාදීන් එහෙමනම් හිටියේ කෙලෙස් ගොඩක් දැඩිව තිබුණා නම් ඒ කෙලෙස් දුර්වල කරගෙන බුදුරජාණන් වහන්සේ ධර්මානුශාසනා පැවැත්වුවේ භාග්‍යවතුන් වහන්සේ සාමාන්‍ය ජනයාට නොතේරෙන විදිහට කිසිම අර්ථයක් සංගවල නැහැ. සියලුම දෙනාට අවබෝධ කරගන්න පුළුවන් විදිහට සියලුම ධර්මකාරණා දේශනා කළත් එක්ක පීනුවම් පාන්න ආසන්න වැඩ ඉන්නකොට බුදුපියාණන් වහන්සේ විසින් තව මොනවා හරි මේ නොතේරෙන දෙයක් දේශනා නොවුණු දෙයක් දැනගන්න දෙයක් තියෙනවා නම්
අහන්න කියලා පවා මහා කරුණාවෙන් දේශනා කළා. තමන්ට ඉදිරිපත්ලා අහන්න බෑ නම් තමන්ගේ යහළු හිතවත් හිමි නමක් ලවාදි අහන්න කියලා බුදුචානන් වහන්සේ මහා කරුණිකෝ දේශනා කළා. අන්න ඒ විදිහට කිසිවක් නොසඟවා කිසිවක් නොතේරෙන විදිහට තියන්න නැතුව තීරුම් ගන්න පුළුවන් උපරිම සරලව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. එදා බ්‍රහ්මයා ආරාධනා කරනකොට බුදුචානන් වහන්සේ බ්‍රහ්ම ආරාධනාව පිළි අරගෙන මේ විදිහට ධර්මානුශාසනාවන් පවත්වන්න පටන් ගත්තා. ඒ පටන් ගත්ත වෙලාවේ ඉඳලාම පීනුවම් පානකම්ම ධම්සප්පවතුන් සූත්‍රයේ පටන් මහා පරිනිබ්බාන සූත්‍රයේ දක්වා දේශනා කරපු සූත්‍ර දේශනා එක එක පුද්ගලයාගේ ස්වභාවයේ අනුවය දේශනා කරලා තියෙන්නේ. පුද්ගලයින්ගේ දියුණු නොදියුණුකම් අනුව සමහරුන්ට මඟපල් ලබන්න පුළුවන්, සමහරුන්ට මඟපල් ලබන්න බැහැ. සමහරුන් විපාකාන්තරායන්ට පත් වෙලා, සමහරුන්ගේ උපාදාන දුර්වල උපාදාන ප්‍රබල වෙලා, සමහරුන් කෙලෙස් හොඳටම බහුලව ඉන්නේ. ඒ නිසා බුදුපියාණන් වහන්සේ ඒ සියල්ලම හරි මාර්ගයට මේ ජීවිතේ ගන්න පුළුවන් නම් මේ ජීවිතේ හෝ මෙතෙන්දි බෑනම් ඉක්මන් භවයක හරි මගපල් ලබා සසරින් එගොඩ වෙන්න පුළුවන් විදිහටයි ධර්ම දේශනාවන් පැවැත් වූයේ. කිසිම කාරණාවක් සාමාන්‍ය ජනයාට නොතේරෙන විදිහට අර්ථය සංගවලා නැහැ. අර්ථය හැම විදිහකින්ම තේරුම් ගන්න පුළුවන් ආකාරයට සරලව දේශනා කරලා තියෙනවා. ඊළඟට අහලා තියෙන ප්‍රශ්නය, ත්‍රිපිටකයේ අටකතාවීත් ඇති ධර්ම විග්‍රහයන් සමහරක් වැරදිද කියලා. පින්වත්නි, ත්‍රිපිටකයේ අටකතාවේ තියෙන ධර්ම විග්‍රහයන් වල පරස්පරකමක් නැහැ. හැබැයි මේක තේරුම් ගන්න චතුරාර්ය සත්‍ය ධර්මයේ වගේම පටිච්ච සමුප්පාද ධර්මයේ වගේම පဋාණ ධර්මයේ ගැනත් හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. සූත්‍ර විනය අභිධර්මයේ ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන. එහෙම නැති වුණොතින් තේරුම් ගන්න බැරි වෙනකොට වැරදි අදහස් වලට එනවා. ත්‍රිපිටකයේ තියෙන්නේ බුදු පියාණන් වහන්සේ විවිධ තැන්වලදි කළ දේශනා. එතනදී සූත්‍ර පිටකයේ සම්මුති දේශනා, ඒකට වෝහාරික දේශනා කියලා කියනවා. සම්මුති දේශනාවල තියෙන්නේ එක එක පුද්ගලයින්ගේ එක එක ස්වභාවයන් අනුව දේශනා කරපු දේශනා. සම්මුතියේ පවතින කවුණු අරගෙන චතුරාර්ය සත්‍ය ධර්මයේ විස්තර කළ දේශනා. පරමාර්ථ දේශනාවෙන් අභිධර්ම දේශනාව. එතකොට අභිධර්ම දේශනාව තුළ සියලුම පරමාර්ථ ධර්මයෝ සත්‍ය පුද්ගල ආත්ම නොවන හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ විතරක් නෙමෙයි සත්පුරුෂ පින්වත්නි, විනය පිටකයේදී බුදුරජාණන් වහන්සේ හික්මීම උදෙසා, ශ්‍රාවක සාවිකාවන්ගේ හික්මීම උදෙසා ඒ විනය නීති පනවන්නත් යෙදුණා. මේ ත්‍රිපිටකය එකිනෙකට සම්බන්ධයි. මේ තියෙන කවුණු විස්තර කරන්නේ අටුවාවේ. සූත්‍ර දේශනාවල විස්තර කරන අටුවා කාරණා, අභිධර්ම විනය දේශනාවල විස්තර කරන අටුවා කාරණා එකිනෙකට සම්බන්ධ වෙනවා. ඒවායේ පරස්පරකමක්, ඒවායේ ඇති ධර්ම විග්‍රහයන් එකිනෙකට වෙනස් වෙන්නේ නැහැ. සමහර තැන්වලදී සමහර කතාවල යම් යම් කවුණුවලදී වෙනත් කතාවක සමහර කොටස් කියවෙන තැන් කීපයක් මුණගැහෙනවා. ඒ වුණාට ධර්මාර්ථයන් ගත්තාම ස්කන්ධ ධාතු, ආයතන, ඉන්ද්‍රියයන් විදිහට සියල්ලම निराවුල්ල පැහැදිලිවම තියෙනවා. කොයි වෙලාවකවත් ත්‍රිපිටකයේ අටකතාවෙත් ධර්ම විග්‍රහයන් පින්වත්නි පරස්පර වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ඒකට අදාළ කවුණු තියෙනවා. සමහර තැන්වලදී ගැඹුරින් විමර්ශනය කළ යුතු කාරණා තියෙනවා. සමහර තැන්වල ඊටාම ගැඹුරින් ඒ කවුණු විමර්ශනය කරලා ගලපලා අරගෙන තේරුම් ගන්න ඕන අවස්ථා තියෙනවා. මොකද ඒ කාලයේ භාෂා ව්‍යවහාරයත් එක්ක අටුවා රචනා වුණු කාලයට අදාළව ඒ සමහර මතිමතාන්තර කවුණු තියෙනවා. ඒක ගැඹුරින් විග්‍රහ කරනකොට කිසිම පරස්පර කමක් නැතුව හොඳින් තේරුම් ගන්නත් පුළුවන්කම ලැබෙනවා. ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි, වර්තමානයේ වැඩ සිටින සමහර දේශකයන් වහන්සේලාට
මෙතෙක් වැසී තිබුණු ධර්මයේ අලුත්ම අර්ථයක් වැටහුණු බව හෝ මාර්ගඵලලාභී දෙවියෙක්ගෙන් බ්‍රහ්මයේගෙන් අසා දැනගත් බව අසන්නට ලැබෙනවා. උදාහරණ අනිත්‍ය යන වචනේ අර්ථය මේ සිදිවිය හැකිද? මේ කිසිසේත්ම සිද්ධ වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. පිඟතුනි, ඒක බොරුවක්. දැන් වර්තමානයේ වැඩ සිටින සමහර දේශකයන් වහන්සේලා බලන්න. දැන් සමහර අය විශ්වවිද්‍යාලවල ඉගෙන ගත්ත කාරණා, ඒ වගේම තම තමන්ට හිතෙන හිතලු ධර්මයේ විදිහට විස්තර කරන්න හදනවා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. අපිට ධර්මයේ දැනගන්න නම් ධර්මයේ දැනගන්න පුළුවන් වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ත්‍රිපිටක බුද්ධ වචනේ තුලින්ම විතරයි. ඒක මෙන්න මෙහෙම තේරුම් ගන්නකෝ. පිඟුතුනි, අපිට හම්බ වෙනවා ලෝතර සම්මා සම්බුදු පියාණන් වහන්සේලා, පසේ බුදු පියාණන් වහන්සේලා, ශ්‍රාවකයන් වහන්සේලා. එයින් බුදුරජාණන් වහන්සේලා තුන් නමක් පහළ වෙන්න පුළුවන්. එක බුදුරජාණන් වහන්සේ නමක් තමයි අසංඛ්‍ය දහසයකුත් කල්පලක්ෂය පාරමී දම් පුරන විරියාදික බෝධිසත්වයන් වහන්සේලාගෙන්. අනේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ අසංඛ්‍ය අටකුත් කල්පලක්ෂය පාරමී දම් පුරන, ඒ අෂ්ටාසංඛ්‍ය කල්පලක්ෂය පාරමී දම් පුරන සද්ධාතික බෝධිසත්වයන් වහන්සේලාගෙන්. අනිත් බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ අසංඛ්‍ය හතරකුත් කල්පලක්ෂයක් පාරමී දම් පුරන ඒ ප්‍රඥාධික බෝධිසත්වයන් වහන්සේලාගෙන්. අපේ බුදුරජාණන් වහන්සේ ප්‍රඥාධික බෝධිසත්වයන් වහන්සේ නමක්. ඒ ප්‍රඥාධික බෝධිසත්වයන් වහන්සේ අසංඛ්‍ය හතරකුත් කල්පලක්ෂයක් පාරමී දම් පුරමින්, ඒ උපපාරමිතා පරමත්ත පාරමිතාවන් සම්පූර්ණ කරමින් ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ. ඒ සම්මා සම්බුද්ධත්වයට පත් වුණු බුදුරජාණන් වහන්සේ නේව සංඥා නා සංඥා එතනේ ඉඳලා අවීචී මහ නරකාදී දක්වා සියලුම සත්ව ලෝකේ පරිස්සා කරනවා. සියලුම සත්ව ලෝකේ, අවකාශ ලෝකේ, සංස්කාර ලෝකයන් පරිස්සා කරනවා. මේසක්වල වගේම අනේසක්වල වල් වගේම ලක්ෂ කෝටි ගණන් තියෙන සියලුම සක්වල පරිස්සා කරලා බලලා ඒ භාග්‍යවත් වූ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ලොවට විවර කරනවා චතුරාර්ය සත්‍ය ධර්මය. මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ලෝකයාට දේශනා කරන්න පුළුවන් වෙන්නේ බුදුරජාණන් වහන්සේ නමකට විතරයි. පසේ බුදුරජාණන් වහන්සේලා වැඩ ඉන්නවා. පසේ බුදුරජාණන් වහන්සේලාත් ස්වයම්භූ ඥානයෙන් තමයි පින්වත්නි ධර්මාබෝධය ලබන්නේ. හැබැයි ඒ පසේ බුදුරජාණන් වහන්සේට ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට වගේ මේ සියල්ලම මෙහෙම පරිස්සා කරලා බලලා ලෝකයාට ධර්මාබෝධයේ පිණිස ධර්මානුශාසනාවන් කරන්න බෑ. ඉන්ද්‍රිය පරෝ පරියත්ත ඥානය අවශ්‍ය වෙනවා. සත්වයින්ගේ මොහුකුරා ගිය මොහුකුරා නොගිය ඉන්ද්‍රියයන් දැනගන්නත් ඕනේ. ඒ විදිහට සත්වයින්ව පරිස්සා කරන්න ඕන. ඒ අයගේ අහේතුක සුගති දි හේතුක ති හේතුක උප්පත්ති බලන්නත් ඕනේ. පෙර සංසාරයේ හේතු සම්පත් බලන්නත් ඕන. ඉදිරියේ ඉන්න කෙනාගේ ආත්මභාව දසදහස් ගණන් පරණ ඉතිහාසය බලනකොට පසේ බුදුරජාණන් වහන්සේටවත් ලෝතුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමකට වගේ වහා කැමැති ආත්මභාවය බලන්න බෑ. ස්කන්ධ අනුපිළිවෙලට හරි චුතිපතිසන්ධි අනුපිළිවෙලට හරි ලොකු කාලයක් අරගෙන තමයි බලන්න වෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේට එහෙම නෙමෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නමකට තව බොහෝම කරුණු තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ නමකට විතරයි පින්වත්නි පුළුවන්කම ලැබෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ලෝකයට විවෘත කරන්න. අග්‍රශාවකයන් වහන්සේලා පාරමී දම් පුරන්නේ අසංඛ්‍ය එකකුත් කල්පලක්ෂයක්. ඒ වගේම පසේ බුදුරජාණන් වහන්සේලා අසංඛ්‍ය දෙකකුත් කල්පලක්ෂයක් පාරමී දම් පුරනවා. අසූ මහ ශ්‍රාවකයන් වහන්සේලා පාරමී දම් පුරන්නේ කල්පලක්ෂයක්. ඉන්පසු සිව්පිනි සිඹියාපත් මහරහතන් වහන්සේලා අනුපිළිවෙලට පහළට එනකොට
සඩබිඥා මහරහතන් වහන්සේලා තිවිද්‍යා මහරහතන් වහන්සේලා සුස්ක විදාසක රහතන් වහන්සේලා දක්වා රහතන් වහන්සේලා පහළට එනවා. ඒ වගේම අනාගාමි සකදාගාමි සෝවහං ආදී විදිහට ඒ උත්තම ලේඛනේ ආර්ය උත්තම ලේඛනේ පල්ලෙහාට එනවා. ඒ අයගෙන් කාටවත් ලෝතුරා බුදුරජාණන් වහන්සේට වගේ චතුරාර්ය සත්‍ය ධර්මේ විවෘත කරන්න බැහැ. දිවි කෙනෙක්ගෙන් දැනගත්ත කියලා කියනවා නම් ඒක බොරුවක්. බ්‍රහ්මයෙක්ගෙන් දැනගත්ත කියලා කියනවා නම් ඒක බොරුවක්. මොකද බ්‍රහ්මයෝ පවා දෙව්වරු පවා ත්‍රිපිටකයේ තුල තියෙන කවුණු වලින් ඇරෙන්න වෙනත් ක්‍රමයකින් මගපල් ලබන්නේ විදිහක් නැහැ. අර නොපේන දෙයක් හින්දා මිනිස්සුන්ව රවට්ටන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය ත්‍රිපිටකයේ තුල විතරයි තියෙන්නේ. ත්‍රිපිටකයේ තුල විතරයි තියෙන පින්වත්නි, ඒ ත්‍රිපිටකයෙන් තමයි අරගෙන දැන ඉගෙනගෙන කටයුතු කරන්න වෙන්නේ. ශ්‍රාවකයන් වහන්සේලා ගත්තාම ශ්‍රාවකයන් වහන්සේලාට මගපල් ලබන්න පුළුවන් ත්‍රිපිටකයේ පිළිපැද්දොත් විතරයි. මේ ත්‍රිපිටක බුද්ධ වචනේ පිළිපැදලා ඒ අනුව කටයුතු කළොත් උන්වහන්සේලාට ප්‍රතිඵල ලබන්න පුළුවන්. දැන් බලන්න චතුරාර්ය සත්‍ය ධර්මයේ දුක්ඛාර්ය සත්‍ය කිව්වහම ඒක තත අවිතත අනඤ්‍යත වෙනවා. තත කියන්නේ ඒක සත්‍යමයි, ඒක වෙනස් වෙන්නේ නැහැ. දුක්ඛාර සත්‍ය කිව්වහම ඒක තමයි පංචපාදානස්කන්ධය. එතකොට පංචපාදානස්කන්ධය ගැන දැනගෙන ඉඳ වෙනවා. රූප 28 දැනගන්න වෙනවා. වේදනා සංඥා වගේම සංඛාරාස්කන්ධය. දැන් චෛතසික 52කින් වේදනා චෛතසිකේ එකක් වේදනාස්කන්ධයට, සංඥාස්කන්ධයට සංඥා චෛතසිකය, සංඛාරස්කන්ධයට චේතනාවයි ඉතිරි චෛතසික 49යි විදිහට චෛතසික 50ම ගන්නවා. එතකොට විඤ්ඤාණස්කන්ධය ඊළඟට මේවා ගැන දැනගන්න නම් සම්බෝ ඥානෙ වගේම විශේෂයෙන්ම භාග්‍යවතුන් වහන්සේට අවශ්‍ය තියෙන ආවේනික ඒ සියලුම ඥාන විශේෂයන් තියෙන්න වෙනවා. ඒව සාමාන්‍යයට නැහැ. දෙවි කෙනෙක් වුණා, බ්‍රහ්මයෙක් වුණා කියලා ඒ ඇයට හම්බ වෙන්නේ නැහැ. මොකද දෙවිවරු අතර ඔක්කොට මගපල් ලබන්න බෑ. දි හේතුක අය මගපල් ලබන්න බැරි කර්ම විපාක වලින් උපත් ලැබපු අයත් ඉන්නවා. දිව්‍ය ලෝකවල දෙවියන්ට විසේ වෙන්නේ නැති කවුරුත් තියෙන. හැමදේම දෙවියන්ට විසේ වෙන්නේ නැහැ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ මනුස්ස ලෝකේ පහළ වෙන්නේ නැතුව දිව්‍ය ලෝකේ පහළ වෙන්න එපාය. බුදුරජාණන් වහන්සේ මනුස්ස ලෝකේ තමයි පහළ වුණේ. භාග්‍යවතුන් වහන්සේට තමයි දුක්ඛ සත්‍ය දේශනා කරන්න පුළුවන්. ඒ දුක්ඛ සත්‍ය තත ඒක තමයි සත්‍ය. අවිතත ඒක සත්‍ය නෙමේ, ඒක අසත්‍යයි. බොරු කියන්න බෑ කාටවත්. අනඤ්‍යත ඒක වෙනත් ආකාරයකින් පෙන්වන්න බෑ. දැන් ওই දෙවියන්ගෙන් දැනගත්තා, බ්‍රහ්මයන්ගෙන් දැනගත්තා, තමන් විසින් අවබෝධ කරගත්තා කියලා එක එකයි විකාර දේවල් කියනවනේ. ඒක නිසා ඔය ඇත්ත කොයි වෙලාවකවත් මේ වගේ අයට අහුවෙන්න එපා. සමුදේ සත්‍ය බලන්න. සමුදේ සත්‍ය කියන්නේ තණ්හාව, 108 ආකාර තණ්හාව. ඒකත් තත අවිතත අනඤ්‍යත. මේක තමයි සත්‍ය. ඒක බොරු කියන්න බෑ. ඕක නෙමෙයි, ඕක නෙමෙයි වෙන දෙයක් කියලා පෙන්වන්න පුළුවන් කමකුත් නැහැ. නිරෝධ සත්‍යත් එහෙමයි, මාර්ග සත්‍යත් එහෙමයි. මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ නමකට විතරයි. ඒ ත්‍රිපිටක බුද්ධ වචනයේ තුල තියෙන ඒ සැබෑම බුදු වදන දැනගෙන පිළිපදින්න තමයි නුවණ ඇත්තෝ කටයුතු කරන්නට ඕන. පින්වත්නි, විවිධ කට්ටිය තමන් අවබෝධ කරගත්තා, තමන් මේක දැනගත්තා, තමන්ට අලුත් අදහසක් ආවා වගේ කියනකොට ඔය ඇත්තෝ නුවණක්කාර වෙන්න ඕන. ඒ මොහොතේම ඒ අයගේ ආශ්‍රයෙන් අයින් වෙන්න පුළුවන් තරම් ඒ වගේ කට්ටිය ඇසුරු නොකර ඉන්න ඕන. ඒ වගේ අයට අහුවෙන්න එපා. මොකද බුදුරජාණන් වහන්සේ නමක් පමණයි පින්වත්නි චතුරාර්ය සත්‍ය ධර්මයේ ලොවට විවර කරන්නේ. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ තියෙන දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය කවුරු හරි පිළිපදනවා නම් ඒ පිළිපදන ඇත්තන්ට අනිවාර්යයෙන්ම මගපල් ලැබෙනවා. එයට ප්‍රතිඵල ලැබෙනවා. ත්‍රිපිටක බුද්ධ වචනේ පිළිපදමින් ප්‍රතිඵල ලැබන කට්ටිය ප්‍රතිඵල ලැබුවා කියලා ලෝකෙට කෑගහලා
කියලා කියන්නේ නැහැ. ඒකට හේතුව තමයි කියන්න අවශ්‍ය නැහැ. බුදුරජාණන් වහන්සේ විනය නීති පවා පනවල තියෙනවා එහෙම කියන්න එපා කියලා. සියලුම දෙනා ධර්ම විනය තුල තමයි කේන්ද්‍ර වෙන්න ඕනේ. ධර්ම විනය තුල තමයි පින්වත්නි ඒක රාසි වෙලා හැසිරෙන්නට ඕනේ. ධර්ම විනයයි පිළිපදින්නට ඕන. එහෙම නැතුව පුද්ගලයන් පසපස්සේ යන්න හොඳ නැහැ. මෑත කාලේ තියෙන විශාල ගැටලුවක් මේක. මෑත කාලයේදී හුඟක් ගිහි කට්ටිය හුඟක් ස්වාමින් වහන්සේලා පවා ධර්ම විනය දන්නේ නැහැ. ධර්ම විනය දන්නේ නැති හින්දා කවුරු හරි ව්‍යාපාරිකයේ ශාසනයට ඇතුල් වෙලා මේ අරහත් ධජේ දරාගෙන එයා මොනව හරි අලුත් මතය සමාජගත කළොත් අර ධර්ම විනය දන්නේ නැති කට්ටිය ඒකට රැවටෙනවා. පංචපාදානස්කන්ධී දන්නේ නැති අය, ඒ වාගේ මෙය හට ගන්න හේතුව දන්නේ නැති අය, නිවන දන්නේ නැති අය, ආර්යෂ්ටාංගික ඒක මාර්ගයේ දන්නේ නැති අය අර රත්තරන් වගේ පෙන්නපු ඒ රත්තරන් නොවන දේ රන් වගේ පාටට තියෙන ඒ දේට අහු වෙනවා. අහු වෙලා මුලාවට පත් වෙලා තමනුත් විනාශ වෙලා සියලු දෙනාමත් විනාශ කරලා දානවා. ඒ අයගේ දරු පවුල් හැමෝමත් නොමග යනවා. ඒ නිසා නුවණ ඇති උදවිය මුලින්ම ධර්ම විනය දැනගන්න ඕන. එතකොට තේරෙනවා මේ අය කියන්නේ බොරුවක් කියලා. පින්වත්නි ත්‍රිපිටකය, අටුවා ටීකා, පරිවාර ග්‍රන්ථ, විසුද්ධි මාර්ගය වැනි මහනීය ග්‍රන්ථවලින් ඇරෙන්න වෙනත් ක්‍රමයකින් ඒ තමන් විසින් අවබෝධ කරගත්තා, දෙවි කෙනෙක් දැනුම් දුන්නා, බ්‍රහ්මයේ දැනුම් දුන්නා වගේ අදහසක් කියනකොටම ඔය ඇත්තෝ ඒ අයව ප්‍රතිසේප නොකළොත් ඔබ අමාරුවේ වැටෙනවා. ඔය ඇත්තෝ රත්තරන් නොවන රන් වගේ පාටක තියෙන දෙයක් රත්තරන් කියලා මිලදී ගත්තොත් ඔබේ ධනේ අහිමි වෙනවා. ඔබ සද්ධාව අර වගේ නොමනා දෙයකට, අර වගේ ධර්මයේ නොවන විකෘති දෙයක් ඉස්සරහා ඒකට ඔබ සද්ධාව ඇති කරගත්තොත් ඔය ඇත්තන්ට තුනුරුවන්ගේ සද්ධාව අහිමි වෙනකොට ඔය ඇත්තන්ට ධර්ම විනේ අහිමි වෙලා යනවා. දැන් මෙතන වචනිකුත් කියනවා අනිච්ච කියන වචනය. පින්වත්නි අනිච්ච අනිච්ච කිව්වහම එතන වචන දෙකක්, දන්තජ ඡයනු දෙකේ එන අනිච්චයි, දන්ත ඡයන්නයි මහප්‍රාණ ඡයන්නයි එන අනිච්චයි, ඔය දෙකෙන් කියවෙන්නේ දෙකක්. අනිච්ච ඒ කියන්නේ දන්ත ඡයන්නයි මහප්‍රාණ ඡයන්නයි ආවහම එතන අනිච්ච කියලා කියන්නේ කැමැති නොවන ස්වභාවය වගේ අදහසක්. දන්තජ ඡයනු දෙකේන අනිච්ච කියන තැන එන්නේ ඇතිව නැතු යන ස්වභාවය. මේ ලෝකේ සියල්ලම හටගන්නේ හේතුන්ගෙන්. රූප ධර්ම හටගන්නේ කම්මචිත්තරිත ආහාර කියන හේතුන්ගෙන්. නාම ධර්ම හටගන්නේ චෛසික ධර්ම, ආසවනුසය ආදී ධර්ම, විපාක ධර්ම, මේ වගේ බොහෝ හේතුන්ගෙන්. හේතුන්ගෙන් හටගත්තනම් දෙයක් හටගත්ත ගමන් මේක නැතුව යනවා. රූපේ චිත්තස්සන 17ක ආයු කාලයකින් නැතුව යනවා. වේදනා සංඥා සංකාර සහිත විඥානයේ සිත එක චිත්තස්සනේ කායු කාලයෙන් ඇතුව නැතුව යනවා. සනයක් සනයක් පාසා මෙහෙම ඇතිව නැතුව යනකොට ඒ හේතුන්ගෙන් හටගෙන නැතුව යද්දිම නැවතත් ඇති වෙනවා නම්, නැවතත් නැතුව ගිහිල්ලා නැවතත් ඇති වෙනවා නම් මේ ඇතිව නැතුව යන ස්වභාවයේ නිත්‍ය නෙමේ අනිත්‍යයි. අපි අනිත්‍ය කියන්නේ මේ ඇතිව නැතු යන ස්ථිර නොවන ස්වභාවය. ඒ වුණාට සමහර මේ මහරකහාමුදු, මීවන පලානහාමුදු වගේ ධර්ම විකෘති කණ්ඩායම් අනිච්ච කියලා ගත්තාම එතන කැමැති නොවන ස්වභාවය කියලා අදහසක් ගන්න. ඉතින්දී සම්පූර්ණයෙන්ම ගමන යන අයට ලොකු පැටලිල්ලක් වෙනවා. ඒ පැටලිල්ල මතුපිටින් බැලුවාට තේරෙන්නේ නැහැ. සමහර වෙලාවට ඒ අයම කියනවා ඒ අයම වැරදුනා කියලා දැනගත්තාම මේ වචන අල්ලගෙන ඉන්න ඒ වුණාට අදහස එකයි නිකල නැහැ. ඒ වචන වලින් වරද්දපු අදහසෙන් සියල්ලම අවුල් වෙලා යනවා. ඕක බලපාන්නේ ඔතෙන්ට නෙමෙයි, තව ඉස්සරහට. මම ඒක මෙන්න මෙහෙම කියන්නම්. දැන් අපි ditthi visuddhi කියන තැනේදී මුලින්ම ආත්මයක් සත්වයේ පුද්ගලයෙක් මම කියලා කෙනෙක් නැහැ. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා පංචපාදානස්කන්ධේ අවබෝධ කරගන්නවා. පංචපාදානස්කන්ධේ අවබෝධ කරගෙන ඊළඟට පින්වත්නි අපි යන තැන තමයි මේ ධාතු 42ට අවධානය යොමු කරන එක. ධාතු 42ක් තියෙනවා. පඨවි ධාතු 20ක්, ආපෝ ධාතු 12ක්, තේජෝ ධාතු 4ක්, වායෝ ධාතු 6ක්, ඒ වගේම ආකාශ ධාතු, විඥාන ධාතුත් ගන්නවා.
ධාතු කියන්නේ සත්වයෝ පුද්ගලයෝ ආත්ම නොවන දේවල් වලට. ධාතු කියන්නේ සත්වයෝ පුද්ගලයෝ ආත්ම නොවන ඒවට. එතකොට පංචපාදා නස්කන්ධයත් අවබෝධ කරගෙන ධාතු 42ක් අවබෝධ කරගත් උදවිය ඊට පස්සේ මේක එකිනෙකට සම්බන්ධ කරගෙන බලන්න ඕනේ කොහොමද ක්‍රියාවලිය වෙන්නේ කියලා. ගමයි යනකොට ගච්ඡන්තු වා ගච්ඡාමි इति පචානාති. ගමයි යනවා කියලා හිතක් ඇති වෙනවා. ඒ සිත නිසා චිත්තකිරියේ වායෝ ධාතු ඇති වෙනවා. චිත්තකිරියේ වායෝ ධාතුවෙන් කාය විඤ්ඤාති ඇති වෙනවා. එයින් අට්ඨ සංඝාතේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙනවා. ඔය වගේම අර කර්ම හිත ඇති වෙනවා. කර්ම සිත නිසා චිත්තකිරියේ වායෝ ධාතුවේ ඒකටම නමක් අංගමංගානුසාරී වායෝ ධාතු ඇති වෙනවා. වචී විඤ්ඤාති වචනේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙලා අට්ඨ සංඝාතේ අදාළ ක්‍රියාකාරීත්වය වෙනවා. මෙන්න මේ විදිහට හේතුඵල ක්‍රියාවලිය වන විදිහ අවබෝධ කරගන්න ඕනේ. පංච උපාදානස්කන්ධය අවබෝධ කරගෙන සත්පුද්ගල ආත්ම නොවන ධාතු අවබෝධ කරගෙන ඉන් පස්සේ පින්වත්නි ඉරියාපත භාවනා වගේ භාවනාවන්ගෙන් කවුණු අවබෝධ කරගෙන ඊළඟට අපි පටිකූල මනසිකාරයේ නවසීවතික වගේ භාවනාවන්ගෙන් කෙලෙසුන් දුර්වල කරගෙන රාගේ දුර්වල කරගෙන අසුභේ වර්ධනය කරගෙන නුවණ සිහිනුවණ උපදවාගෙන තමන්ග දියුණු කරගෙන තමයි පටිච්ච සමුප්පාද ධර්මාබෝධයට එන්න ඕනේ. පටිච්ච සමුප්පාද ධර්මාබෝධයේදී අර දුක්ඛ සත්‍ය සැකහැර දැනගත් උපවේදනා සංඥා සංකාර විඥානයන්ගේ කිසිම සැකයක් නැතුව සාංසාරික හේතුඵල ක්‍රියාවලිය වන ආකාරයේ අවබෝධ කරගන්නට ඕන. ඒකට තියෙනවා අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරාමාන කියලා අංග 12ක්. මේ දුක්ඛ සත්‍ය විදිහට ditthi visuddhi කාංකා විතරණ විසුද්ධිය විදිහට මේ සමුදය සත්‍ය තහවුරු කරගන්න මේ භාවනා ක්‍රම දෙක හොඳට සාර්ථක වුණාට පස්සේ ඊළඟ පියවර මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය. දැන් තමයි දන්නා ධර්ම කාරණාවල මේ ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රියංගේ ඇතිවීම වගේම නැතිවීම ඒ ඇතිව නැතු යන අනිත්‍ය ස්වභාවයේ අනිත්‍ය තත්ත්වයට නිතරම පෙරලෙන ඒ දුක්ඛ ස්වභාවය අනිත්‍ය දුක්ඛ ධර්මවල ආත්මයා සත්‍යේ පුද්ගලයෙක් මම කියලා කෙනෙක් නැහැ කියන ඒ අනාත්ම ස්වභාවය අවබෝධ කරගන්නට ඕන. ඒ தත්වය අවබෝධ කරගන්නට නම් නුවණැති සත්පුරුෂ පින්වත්නි අර මුල් කරුණු ටික සම්පූර්ණ වෙලා තියෙන්න ඕන. ditthi visuddhi සම්පූර්ණ වෙලා තියෙන්න ඕන. කාංකා විතරණ විසුද්ධිය සම්පූර්ණ වෙලා තියෙන්න ඕන. එතෙන්දි ඒ අයට අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ හොඳට වැටහෙන්න පටන් ගන්නවා. මුලින් ඉඳන්ම පටන් ගත් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලස්සන මෙතෙන්දි හොඳින් වැටහෙනවා. තව ඉදිරියට සන්තති සමෝ ආරම්මන කුත්ති ගණයන් වලදී තවත් අවබෝධ වෙනවා. තව ඉදිරියට චත්තාලීස ආකාර විපස්සනා භාවනා ක්‍රමේදී තවත් අවබෝධ වෙනවා. නවමහා විදර්ශනා භාවනා ක්‍රමේදී තවත් අවබෝධ වෙනවා. මේ විදිහට තව තවත් ගැඹුරින් මේ කරුණ අවබෝධ වෙන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ පිළිවෙලකට ආවොත් තමයි අනිත්‍ය තත්ත්වය හොඳට තේරෙන්නේ, දුක්ඛ අනාත්ම ධර්මයේ හොඳට තේරෙන්නේ. හැබැයි කැමැති නෑ වගේ අදහසක් ගත්තට පස්සේ මුල ඉඳන්ම ගමන අහුල් කරගන්නවා. නාම රූප ධර්ම හඳුනන්නෙත් නෑ, අවබෝධ කරගන්න විදිහකුත් නෑ. දුක්ඛ සත්‍ය අවබෝධ කරගෙන නෑ, නොදන්නා කවුනකට කැමැත්ත ඇති කරගන්න එපා වගේ අදහසක් අරගෙන යනකොට ඒ අයගේ සද්ධර්ම ප්‍රතිරූපකේ නිසා මඟපල් ලැබීමක් වෙන්නේ, හිත රවටා ගැනීමක් වෙනවා. මහා විශාල අනතුරකට සද්ධර්ම ප්‍රතිරූපක අනතුරකට ඒ අය අහුවන හින්දා ඒ අයට විශාල විනාශයක් සිද්ධ වෙනවා. නුවණැති ඇත්තෝ මේ කවුන තේරුම් අරගෙන සසරින් එගොඩවන ගමනට මේ වගේ සද්ධර්ම ප්‍රතිරූපක කණ්ඩායම් වලට අහුවෙන්නේ නැතුව ඉන්න, නිවැරදි ධර්මයේම පිළිපදිමින් කටයුතු කරන්නට වග බලා ගන්නට ඕනේ. සත්පුරුෂ පින්වත්නි, ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි විවිධ දේශකයන් වහන්සේලා අතර පවතින ගැටලු ධර්මයටත් බුදුදහමේ ප්‍රතිරූපයටත් හානියක් නොවන පරිදි විසඳා ගන්නට ගිහි අනුගාමිකයන් කටයුතු කළ යුත්තේ කෙසේද, පැවිදි පක්ෂයේ කටයුතු කළ යුත්තේ කෙසේද කියලා.
සමහර ධර්මදේශකයන් වහන්සේලා අතර විවිධ කවුණු වලට ගැටලු හදා ගන්නවා. සමහර ගැටලු නම් ලාමක බොළඳ දේවල් වලට ඇති කර ගන්න ගැටලු. සමහර ඒවා ධර්ම දේශනා කරන්නට ඒ මාධ්‍ය ආයතන නොලැබීම නිසා, සමහර ඒවා දේශපාලන මතිමතාන්ත නිසා, සමහර ඒවා තවත් ලෞකික කවුණු හින්දා වෙනවා. ඒ වගේම ඇත්තෙම ලාමක බොළඳ පහත් දේවල් විසුණු වහන්සේලා දේශපාලනේ නොකල යුතුයි, කිසිම දේශපාලන මතයක් නොගෙන සිටිය යුතුයි, චන්දා දෝසා භයා මෝහා සතර අගතියට නොයා යුතුයි. ඒ වගේම ලාභ ප්‍රයෝජන ආදී නැතුව විසුණු වහන්සේ නිදහස් අභ්‍යවකාශයේ පියාඹන කුරුල්ලෙක්ගේ පිහාටු බර වගේ අටපිරිකරේ බර පමණක් තියෙන අය බවට පත් වෙන්නට ඕන. නමුත් සමහර ධර්මදේශකයන් වහන්සේලා අතර විවිධ ලෞකික කවුණු මුල් කරගත් ගැටලු තියෙනවා. ඒ වගේම සමහර කවුණු ධර්ම ගැටලු සම්බන්ධවත් තියෙනවා, ධර්මකාරණා සම්බන්ධවත් තියෙනවා. ධර්මකාරණා සම්බන්ධ ගැටලු අපිට ධර්ම සාකච්ඡා කරලා විසඳ ගන්න පුළුවන්. හැබැයි ලෞකික කාරණා සම්බන්ධව තියෙන ගැටලුත් සාකච්ඡා මාර්ගයෙන් ඒ අයට විසඳ ගන්න පුළුවන් වුණාට බිස්සුන් වහන්සේට ලෞකික කවුණ මුල් කරගත් ගැටලු ඇති වෙන්න විදිහක් නැහැ. සැබෑ බිස්සුන් වහන්සේලා නම් එහෙම ඇති වෙන්න විදිහක් නැහැ. නමුත් කුමන හෝ විදිහකට බිස්සුන් වහන්සේලා අතර ගැටලු නිර්මාණය වෙනවා නම් ස්වාමින් වහන්සේලා ධර්ම විනයානුකූලවම කටයුතු කරන්නට ඕන. කවුරු හරි කෙනෙක් ධර්ම විකෘතියක් කළෝතින් ඒ ධර්ම විකෘතියන් වලදී කටයුතු කරන්න ඕනේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මජාල සූත්‍රයේදී දේශනා කළා. බුද්ධ රත්නයට කවුරු හරි නිකරුණේ බණිනවා නම්, ධර්මරත්නයට සංඝරත්නයට අභූත චෝදනා කර කර නින්දා කරනවා නම්, අපහාස කරනවා නම්, බණ වදිනවා නම්, ඒ බණ වදිනකොට අපහාස කරද්දී නින්දා කරනකොට සිවණක් පිළිසට මුනිවත රැගෙන ඉන්න බෑ. සිවණක් පිළිස මුනිවත රැකගෙන ඉන්න හොඳ නැහැ. බුදු පියාණන් වහන්සේ දේශනා කළා එදා බ්‍රහ්මජාල සූත්‍රයේදී, සිවණක් පිළිස කවුරු හරි බුද්ධ රත්නයට, ධර්ම රත්නයට, සංඝ රත්නයට බණිනවා නම් තමන් තුල ඇති කරගන්න එපා තරහව. ඒක තමන්ට හානිදායකයි. වෛරය ඇති කරගන්න එපා. ඒක තමන්ට හානිදායකයි. කිසිම අකුසල සිතක් තමන් තුල ඇති කරගන්න එපා. ඒක තමන්ට හානිදායකයි. අකුසල සිත ඇති කරගන්න නැතුව ඥාන සම්පයුත සිත ඇති කරගන්න. ඒක තමන්ට යහපතක් වෙනවා. ඥාන සම්පයුත සිත් ඇති කරගෙන අර ධර්ම විකෘති වලට උත්තර දෙන්න. ඒවා සමාජගත වෙන්න දෙන්න එපා. ඒක හානිදායකයි. තමන්ට අකුසල් ඇති කරගන්න එපා. හැබැයි කුසල් ඇති කරගන්න, කුසල් සිත් ඇති කරගෙන ධර්ම විකෘති වලට උත්තර දෙන්න. ධර්ම විකෘති වලට උත්තර දුන්නේ නැත්නම් ඒව සමාජගත වුණාට පස්සේ බොහෝ දෙනා වැරදි දේ අල්ලගත්තාම, විකෘති ධර්මයේ අල්ලගත්තාම භාග්‍යවතුන් වහන්සේ සාරාසංක කල්පලක්ෂයක කාලයක් පාරමී දම් පුරලා ලොවට දේශනා කරපු උතුම් දුර්ලභ සී සද්ධර්මයේ ලොවෙන් අතුරුදහන් වෙනවා, ලෝකයාගෙන් ඈත් වෙලා යනවා. එතකොට ධර්මයේ වගේ වෙන විකෘතියක් සමාජයේ තියෙන්නේ. බුදු පියාණන් වහන්සේ බ්‍රහ්මජාල සූත්‍රයේදී ඊටාම පැහැදිලිව දේශනා කරනවා, ගැටුම් ඇති කරගන්න එපා. විකෘති වලට පිළිතුරු ලබා දෙන්න, නිවැරදිදී කරුණාවේ මෛත්‍රියෙන් Tamanට හානියක් නොවන විදිහට කුසහසිත ඇතිව සිද්ධ කරන්න කියලා බොහෝම කරුණාවෙන් ඒ වරද පෙන්වලා දෙන්නට ඕනේ. වර්තමානයේදී ධර්ම විකෘති ගොඩක් වැඩි වෙලා, ඒ ධර්ම විකෘති වැඩි වෙන්න, එහෙම ඇති වෙන්න හේතු ගොඩක් තියෙනවා. එකක් තමයි රටේ දේශපාලන ගැටලු. එක එක්කෙනා තම තමන්ගේ දේශපාලන පක්ෂ බලයට ගන්න ඕන හින්දා බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ නිඳා කරමින්, අපහාස කරමින් සමාජයේ හිත්වලින් ඈත් කරවන්න උත්සාහ කරනවා. සමහර ආගම් වලින්, සමහර කණ්ඩායම් වලින් කෙලින්ම ශාසනයේ ඇතුළට පිරිස් එවලා ඉන්නවා.
ස්වාමීන් වහන්සේලා වගේ පැවිදි කරවල ඉන්නවා ප්‍රසිද්ධ චරිත ඉන්නවා ඒ ප්‍රසිද්ධ චරිතවල සමහර තීරණාත්මක ගැටලු ප්‍රශ්න නඩුහබ ප්‍රශ්න DNA වගේ තීරණාත්මක ප්‍රශ්න එනකොට ඒ වගේ ප්‍රශ්නවලදී ශාසනයෙන් ඒ අය කොන් කරනකොට අර වගේ ආගමික කණ්ඩායම් ඒ අයට අත දීලා ඒ අය අල්ලගෙන ඒ අයව පාවිච්චි කරනවා ශාසනයේ විනාශයට මේ වගේ දේවල් අද කාලේ ගොඩක් තියෙනවා මේ කවුණු පින්වත් නිවැරදිව අවධානය යොමු කරගෙන හොඳින් තේරුම් අරගෙන ශාසනයේ අනාගතය වෙනුවෙන් හිතලා අපි දූරදර්ශීව කල්පනා කරලා කටයුතු කරන්න ඕන කාරණා. මෙතනදී විවිධ ස්වාමින් වහන්සේලා අතර තියෙන විවිධාකාර ගැටලුවලදී කටයුතු කළ යුත්තේ බ්‍රහ්මජාල සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ විදිහටමයි. ධර්ම විකෘති තියෙනවා නම් කොයි වෙලාවකවත් මුනිවත රකින්න එපා. ධර්ම විකෘති තියෙනවා නම් කොයි වෙලාවකවත් නිහඬව ඉන්න එපා. ඒ සෑම ධර්ම විකෘතියකටම මුහුණ දෙමින් ඒවා නිරවුල් කරලා සමාජගත කරන්න කටයුතු කරන්නට ඕනේ. සැබෑ ධර්මයේ මතු කරන්නට ඕනේ. තථාගතප්ප වේදිත ධම්ම විනයෝ විවටෝ විරෝචති නෝ පටිච්ඡන්නෝ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම විනය විවෘත වෙන්න තමයි බබලන්නේ. වැහිලා තියෙද්දි බබලන්නේ නැහැ. විවෘත කරන්න නා මේ වගේ ධර්ම විකෘති මතුවෙන්න ඕන. ධර්ම විකෘති මතුවෙනකොට අර සැඟවිලා තියෙන ධර්ම කාරණා නැවත නැවත අපූර්වට විවෘත කරනකොට හරියට මණිකක් උපදානා වගේ ධර්මී බබලන්න ගන්නවා. ඒ නිසා සියලුම බහුසත ධර්මතර විනේදර ගිහි පැවිදි පින්වතුන් එකට එකතු වෙලා ධර්ම විනේ විවෘත කරන්නට ඕනේ. සැඟවිලා යන්න දෙන්න හොඳ නැහැ. ඒක ගැටෙනවානේ, ඒක රණ්ඩු වෙනවානේ වගේ වැදි අදහසක් ගන්න එපා. බුදුචානන් වහන්සේ ඒක ගැටීමක් නෙමෙයි, ඒක රණ්ඩු වීමක් නෙමෙයි, ඒක තමන්ගේ සසරින් ඉගොඩ වන ගමනට ප්‍රඥා පාරමිතා වැඩෙන්නත් උපකාර වන ප්‍රධාන කාරණාවක් වන ආකාරයේ දේශනා කළා. එනිසා බ්‍රහ්මජාල සූත්‍රයේ සඳහන් වන විදිහට පින්වත්නි, යම් කිසි දහම් ගැටලු හෝ යම් කරුණුවලදී නිහඬව ඉන්නේ නැතුව ඒකට මුහුණ දීලා කටයුතු කළ යුතුයි. මේ වගේ වෙලාවකදී ගිහි ඇත්තොත් නිහඬව ඉන්නේ නැතුව ත්‍රිපිටක බුද්ධ වචනේ දැනීගෙනගෙන ත්‍රිපිටක බුද්ධ වචනේ නිරවුල් සමාජගත කරන්න කටයුතු කරන්නට ඕනේ. බුද්ධ රත්නයට අභූත චෝදනා කරනවා නම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට නිහඬව ඉන්නට ශක්තියක් නැහැ, නිහඬව ඉන්නට බැහැ. ඔවුන්ට වගකීමක් තියෙනවා, ඔවුන්ට බුද්ධ ආඥාවක් තියෙනවා, භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු සම්බුදු වදනක් තියෙනවා. අනිවාර්යයෙන්ම ඒක වැරදි ප්‍රකාශයක් අභූතයක් කියලා පෙන්නලා දෙන්න වෙනවා. ධර්ම රත්නයේද සංඝ රත්නයේද නිඳා කරනකොට අපහාස කරනකොට බිස්සු බිස්සුණී උපාසක උපාසිකාවන්ට නිහඬව ඉන්න පුළුවන් කමක් නැහැ. ඒ අය බිස්සු බිස්සුණී උපාසක උපාසිකාවන් නම් ඒ අය සිව්වනක් පිළිස ඒ අය ඉදිරිපත් වෙන්නට ඕන. ඒ අය තමයි ඉදිරිපත් වෙන්න ඕන, අන්‍යාගමිකයෝ ඉදිරිපත් වෙන්නේ නැහැ. දේශපාලඥයෝ බලතණ්හාවෙන් ඉන්නේ ඇත්තෝ ඉදිරිපත් වෙන්නේ නැහැ. මේට අයිති නොවන පිරිස ඉදිරිපත් වෙන්නේ නැහැ. සිවණක් පිරිස තමන්ගේ වගකීම කරන්නට ඉදිරිපත් වෙන්නට ඕනි. භාග්‍යවතුන් වහන්සේ ඒක කරන්න කියලා දේශනා කළා. ඒ නිසා නුවණැති ඇත්තෝ ධර්ම විකෘති මතුවෙනකොට ඒවාට නිහඬව ඉන්නේ නැතුව පිළිතුරු ලබා දෙන්නට ඕන. හැබැයි පිළිතුරු දෙනකොට ද්වේෂය, වෛරය, ඉරිසියාව, ගහබන ගැනීම, ලෞකික දේවල් මුල් කරගත් නින්දා අපහාස මේ කිසිම දෙයක් කරන්න නැතුව ධර්ම විනයම මතු කරමින් කටයුතු කරන්නත් ඕන. ඒ වගේම පින්වත්නි, පස්වෙනි ප්‍රශ්නය, මෙවන් සමාජීය ශාසනික ආර්ථික අභියෝග පවතින යුගයක ගිහියන් කෙසේනම් ආධ්‍යාත්මික දියුණුව සාදා ගන්නට උත්සාහවත් උපක්‍රමශීලී විය යුතුද? පින්වත්නි, මේ වගේ සමාජික ප්‍රශ්න, ශාසනික ප්‍රශ්න, ආර්ථික අභියෝග වෙනකොට ගිහි කට්ටිය බොහොම දුරදර්ශී වෙන්න ඕනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පොඩ්ඩක්වත් එපිටට යන්න හොඳ නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුලම ජීවත් වෙන්නට ඕනේ. සම්මා දිට්ඨිය දැනගන්න ඕනේ, පිළිපදින්න ඕනේ. සම්මා සංකප්ප
වාචා කම්මන්තා ජීව වායාම සති සමාධි මෙන්න මේ අංග 8ම දැනගන්න ඕන ඒක හොඳට අධ්‍යයනය කරන්න ඕන ඉගෙන ගන්න ඕන පිළිපදින්න ඕන ප්‍රතිඵල ගන්නට ඕන මේ වගේ කාලයකදී ගිහි ඇත්තෝ ධර්ම විනය හොඳට ඉගෙන ගන්න ඕන පැවිදි පින්වතුන් වහන්සේලාත් ධර්ම විනය හොඳට ඉගෙන ගන්නට ඕනේ ධර්ම විනය ඉතාම හොඳින් දැන ඉගෙනගෙන තමන් වහන්සේලාගේ මගපල් ලැබීම සඳහාත් ගිහියේ තමන්ගේ මගපල් ලැබීම සඳහාත් කටයුතු කර ගන්න අතරේ ධර්මයේ වගේ වෙනත් සද්ධර්ම ප්‍රතිරූපකයක් මතුවෙන්න දෙන්න හොඳ නැහැ විනය වගේ වෙනත් සද්ධර්ම ප්‍රතිරූපකයක් මතුවෙන්න දෙන්න හොඳ නැහැ අභිධර්මයේ වගේ වෙනත් සද්ධර්ම ප්‍රතිරූපකයක් මතුවෙන්න දෙන්න හොඳ නැහැ නුවණැති ඇත්තු උතුම් ත්‍රිපිටක බුද්ධ වචනේම සුරක්ෂිත කරන්නට කටයුතු කරන්නට ඕන ඔබට නින්දා කරන්න පුළුවන් ඔබට අපහාස කරන්න පුළුවන් ඔබට අවලාද කරන්න පුළුවන් ඔබේ ජීවිතය සමහරලාවට නැති කරන්න පුළුවන් හැබැයි පින්වත්නි ඔබ හිතගත්තේ සාරා සංක කල්පලක්ෂය පාරමී දම් පුරලා ඉතාම අමාර්වියෙන් ලොවට විවර කරපු උතුම් සිල් සද්ධර්මයේ ආරක්ෂා කරගන්න ඔබට තියෙන්නේ අලෝභය අදෝසය අමෝහය කියන හේතු තුනම බලවත් හේතු ති හේතුක උත්කෘෂ්ඨ ඥාන සම්පයුත් කුසාසී ඔබට තියෙන්නේ බුද්ධ වචනේ ආරක්ෂා කිරීමේ බුද්ධ වචනේ සුරක්ෂිත කිරීමේ බුද්ධ වචනේ ඔබත් පිළිපැදීමේ අනාගතයේ උපදින අයට පිළිපදින්න බුද්ධ වචනේ සුරක්ෂිත කිරීමේ උතුම් අරමුණු ඒ උතුම් අරමුණු වලට ලැබෙන ප්‍රතිඵල සංසාරේ පුරාම ඔබ සුරක්ෂිත වෙනවා සුඛිතමුවිත වෙනවා නිදුක් වෙනවා නිරෝගී වෙනවා සුවසේ ධර්ම අවබෝධය ලබන්නත් පුළුවන්කම ලැබෙනවා මේ විදිහට පින්වත්නි සසරේ ස්වභාවී තීරුන් අරගෙන සසරින් එගොඩ වෙන්නට අදිස්ථාන සීලීව කටයුතු කරගන්නට ඕනෑ අද දවසේදී ධර්ම විනිශ්චය පිම්බර ධර්ම දේශනාව සඳහා පිම්බර බැතිබර දායකත්වය දරන්නට යෙත්නේ මෙම උතුම් ධර්මදේශනයේ ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා රුචිරංග මැතිතුමා සහ පවුලේ සියලුම පින්වතුන්ගේ සදැහැති දායකත්වයේ දරන්නට යෙත්නා ඇමරිකාවේ පදිංචි සුපින්වත් රුචිරංග මැතිතුමා සහ ඒ ආදරණීය පවුල් පරපුරේ සියලුම පින්වතුන්ගේ දායකත්වයේ දරමින් ධර්ම විනිශ්චය ධර්ම දේශනා මාලාවේ අද දවසේදී ධර්ම රත්නයේ පිළිබඳව පවතින ගැටලුවලට පිළිතුරු තුළුයි මේ ලබා දුන්නේ එම පින්වතුන් මෙම උතුම් ධර්මදානයෙන් සිදුකරගත් පුණ්‍ය කුසලය පිරිසුදු සද්ධර්මය ලොව බොහෝ කල් බැබලීමටත් සංඝරත්නයේ නිරෝගී භාවයේ පිණිසත් සිවණක් පිරිසේ සමගිය පිණිසත් දේශක ශ්‍රාවක දායක සැමට ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසත් හේතු වාසනා වේවායි කියලා ඒ ඇත්තෝ නිවනම අරමුණු කරනවා ඒ වාගේම මියගිය සියලු ඥාතීනට පින් අනුමෝදන් කරනවා මේ වසරේ මියගිය රුචිරංග මහත්මාණන්ගේ ආදරණීය පියාණන් වහන්සේව සිහිපත් කරනවා ඕපාතලගේ රණවීර මහත්මාණන්ට පාළව සපත් වූ දීප්ති ලියනගේ මහත්මියට සහ සසරගත මිය පාළවගේ සාංසාරික ඥාතීනට භවගාමී සසර කෙළවර උතුම් වූ නිර්වාණාබෝධය සාක්ෂාත් කර ගැනීමට මේ උතුම් ධර්මදානමය පුණ්‍ය කුසල ධර්මය ඒකාන්තේම උපකාරක හේතු සම්පත්ම වේවායි කියලා පින් අනුමෝදන් කරනවා නිතරම ධර්මයේ හැසෙන ඇමරිකාවේ පදිංචි සුපින්වත් රුචිරංග මැතිතුමා සහ එම දයාබර පවුලේ සියලුම මව්පිය පවුල් පරපුරේ හැම දිනා එකට එකතු පාදා වෙලා අද දවසේදී මේ පින්බර ධර්ම දේශනාව සඳහා ධර්ම දාන දායකත්වයන් දරන්නට යෙත්නේ සත්පුරුෂ පින්වත්නි අද ධර්ම දේශනාව නැවතත් අපි සාරාංශගත කරනවා හැම මොහොතකම බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්ම විනය පිළිපදින්න භාග්‍යවතුන් වහන්සේ සංගවා කිසිවක් දේශනා කළේ නැ අංග සම්පූර්ණව දේශනා කළ සම්බුද්ධ වචනේ කිසිම අඩුපාඩුවක් නැහැ මේක අඩුයි මේක නැහැ කියන කිසිම දෙයක් නැහැ සම්බුද්ධ වචනේ අංග සම්පූර්ණයි බුදුරජාණන් වහන්සේ සියල්ල දේශනා කළ ත්‍රිපිටකය තුල විස්තර වන කවුණුම තමයි අටුවා ටීකා ග්‍රන්ථවල තියෙන්නේ ඒක ඒව තුල කිසිම අඩුපාඩුවක් වරදක් නැහැ සදොස්සක් නැහැ
සියල්ල නිරවුල් සියල්ල නිවැරදි යම් යම් තැන්වල දීර්ඝ වශයෙන් අවධානය යොමු කළ යුතු තැන් තියෙනවා. ඒ වගේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරමින් ධර්ම විනයට ගලපෙමින් අවධානය යොමු කරමින් කටයුතු කළ යුතු ඒ වගේ තැන්වලදී එහෙම කටයුතු කරන්නට ඕන. සම්පූර්ණ ත්‍රිපිටක අටුවා ටීකා පරිවාර ග්‍රන්ථ ඉතාම පාරිශුද්ධයි. එය පිළිපදින්නට දැන ඉගෙන ගන්නට කටයුතු කරන්නට ඕන. ඒ වගේම වර්තමානයේදී සමහර දේශකයන් වහන්සේලා වයසට ගිහිල්ලා පැවිදි වෙලා විකෘති දේවල් සමාජගත කරනවා. සමහර අය හුඟක් වයසට ගිහිල්ලා තමන්ගේ නම පවතින දේවල් කරන්න කියලා ඒ වගේම තමන් අවබෝධ කරගත්තා වගේ විවිධාකාර බොරු සමාජගත කරනවා. හුඟක් අහිංසක මිනිස්සු ඒවට අහු වෙනවා. ඊට පස්සේ ඒ කට්ටි ධර්මය තුල තියනා වගේ අධර්ම කාරණා ධර්මයේ වගේ පිළිගන්නවා. රත්තරන් ගාපු රත්තරන් නොවන දේවල් ඒ ඇත්තෝ රත්තරන් වගේ පිළි අරගෙන නොමග යනවා. ජීවිත විනාශ කරගන්නවා. සතර අපායේ දොරටු විවෘත කරගන්නවා. ඒ වගේ දේවල් වලට අහු නොවී ඉන්න වග බලා ගන්නට ඕන. සත්පුරුෂ පින්වත්නි, මේ වගේ කාලයක ත්‍රිපිටක බුද්ධ වචනේ ඉගෙන ගන්න ඕනේ. අටුවා ටීකා පරිවාර ග්‍රන්ථ විසුද්ධි මාර්ගයේ වැනි මහනීය ධර්ම ග්‍රන්ථ දැන ඉගෙන ගන්නට ඕනේ. හොඳට භාවනා කරන්න ඕනේ. ධර්ම සාකච්ඡා කරන්න ඕනේ. ධර්මයේ හැසිරෙන්නට ඕනේ. ආරෂ්ඨාංගික මාර්ගයේම පිළිපදින්නට ඕනේ. ආරෂ්ඨාංගික මාර්ගයේම පිළිපැදලා සසර දුක් නැසා සසරින් ඉගොඩව නිවන් දකින්නට අදිස්ථානශීලීව කටයුතු කරගන්නට ඕනේ. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කරමින් රැස්කරගත්ත පුණ්‍ය කුසල සම්භාරියෝ ඇමරිකාවේ පදිංචි පින්බර ධර්මදාන දායකත්වයේ දරන සුචිරංග මැත්තුමා සහ පවුලේ පින්වතුන් හැමගේ නමින් පාළුව සපත්තු සසරගත නෑදෑයිනට දූත පුරා මේ පින් අනුමෝදන් වෙත්වා. මේ වසරේදී පාළුව සපත්තු රුචිරංග මැත්තුමාගේ පියාණන් වහන්සේ වන ඕපාතලගේ රණවීර මහත්මාට එවාගේම දීප්ති ලියනගේ මහත්මිය ඇතුළු කොටගත් සාංසාරික නෑදෑයිනට ඒකාන්තේම මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ඥාතීනගේ පරලොව ජීවිතේ සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා, සුඛිත මුදිත ප්‍රඥාව දියුණු කරගෙන ඉක්මන් භවයකදීම උතුම් නිවනින් සැනසෙත්වා. ඉක්ල ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. සියලුම දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරන්න. සක්‍ර වයස්සවන දතරාෂ්ට විරූඪ විරූපාක්ෂ සුමන සමන් දිවරාජෝත්තමයානං ආදී සමස්ත දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ නිරන්තරයෙන්ම ඔබ හැම දිනාම රකිත්වා. දෙවියෝ පින් ලබත්තා. දෙවියෝ ඔබව රකිත්වා. දෙවියෝත් නිවනින් සැනසෙත්වා. කල් නොයවා ඉක්මන් භවයක ඉක්මන් අවස්ථාවකදීම සසර දුක් නසන්නට නිවන් දකින්නට මේ පුණ්‍ය ධර්මයෝ උපකාරක හේතු සම්පත්ම වේවා. ප්‍රඥා සදහම් නාලිකාවේ පින්වන්ත ගෞරවනීය අධ්‍යක්ෂක නායක නාහිම්පාණන් වහන්සේ අපේ කුසාන් මහත්මා ප්‍රමුඛ කොටගත් කාර්ය මණ්ඩලී හැමදිනාටම මේ සඳහා පින්බර දායකත්වයන් දරන්නට යෙත්නු රුචිරංග මැතුමා සහ ඒ දයාබර මව්පිය පවුලේ ඒ සියලුම දෙනාටම ඒ වාගේම චතුරාංග මැතුමා සහ ඒ පවුලේ හැම දෙනාටම මේ සියලුම පුණ්‍යවන්තයෝ ධර්මස්වණේ කළ ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. ඔබට වහවහ ධර්මාභෝධිය ලැබේවා. හැම දෙනාටම සිතක් සාන්තියක් යහපතක්ම උදා වේවා. අභිවාදනශීලීස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පති සග සම්පති මේවච අතෝ නිබ්බාන සම්පති ඉමිනාති සමිච්ඡතු. දේශක්ඛයෝ නිබ්බානං